විපතේ මම අද 9 වෙනි ශ්‍රේණියේ පළවෙනි පාඩම ඔයගලන්ට උගන්වන්න හදන්නේ everybody is good at something කියන පාඩම තමයි මම මුලින්ම ඔයගලන්ට කරන්නේ අපේ පළමු පාඩම page 1 එකේ තියෙන්නේ ඉතින්සලා මම කියන්නම්කෝ මම කවුද කියලා මම ජාතික පාසල් වල අවුරුදු 30ක් විතර උගන්නා අධ්‍යක්ෂින් තියෙන ඉංග්‍රීසි ගුරුවරයෙක් ඒ වගේම ඉංග්‍රීසි සාහිත්‍ය උගන්වන ගුරුවරයෙක් එහෙනම් මගේ අධ්‍යක්ෂින් ඔබ සමග බෙදා ගන්නයි මගේ සූදානම ඒ සඳහා මට අවස්ථාව ලබා දෙන්න මාත් එක්කම රැඳී සිටින්න ඔබට අවශ්‍ය සියලුම පාඩම් මාලා ඒ වගේම term test papers ඉදිරියේදී මම මගේ මේ වීඩියෝ channel එක හරහා කරනවා එහෙනම් මාත් එක්ක රැඳී ඉන්න හොඳයි අපි පළවෙනි පාඩම බලමු ආයි everybody is good at something මේ දුර පුතාලා අහලා ඇති every කියන්නේ සෑම කියන එක everybody කියන්නේ සෑම කෙනෙක්ම කියන්නේ මෙතන ඒක වචනයි හැම පුද්ගලයෙක්ම කියුවට ඒක පුද්ගලයෙක් ගැන තමයි මේ කියන්නේ හැම කෙනෙක්ම is කියන්නේ වෙනවා is කියන්නේ වෙනවා ඉන්නවා කියන එකයි තේරුම is කියන්නේ එගෙන ආ කියන්නේ එහෙම නැත්නම් am කියන්නේ මේ ඔක්කොගෙම තේරුම වෙනවා ඉන්නවා එහෙම නැත්නම් තියෙනවා දෙයක් නම් තියෙනවා ඒතර everybody is good කියන්නේ හැම කෙනෙක්ම වෙනවා මොනවටද වෙන්නේ හොඳ වෙනවා හොඳයි at something යම් දෙයකට everybody is good at something කියන්නේ හැම කෙනෙක්ම කිසියම් හෝ දෙයකට හොඳයි කියන්නේ අපි සාමාන්‍ය විදිහට කියනවා නම් හැම කෙනෙක්ම උටම මොකක් හෝ හැකියාවක් තියෙනවා යම් දෙයක් ගැන හොඳට කරන්න ඒකයි අදහස් වෙන්නේ එතකොට මලිත් and පුබුදු කියන මේ ළමයි දෙන්න are talking about talk කරනවා කියන්නේ කතා කරනවා about ගැන टीवी प्रोग्राम अबउट टीवी प्रोग्राम टॉक करना कथा करना मे तीन एक दर्शन पे अंदर मे पिंतरे तीन दिना कथा करना टीवी प्रोग्राम वाल मानी मुखद ज्ञान के हेलो पुपुदू हलो पुपुदू डिड यू वाच नरबुअद मकलने यू कैन वट कैन नरबन वो नरबुअद फाइनल of children can sing lamainta sing karanna puluwan kiyana on tv yesterday er lamainta sindu kiyanna puluwan kiyana program ekka ke avasanika oba nerangwada kiyala hanawa edara pubudu kiyana yes oh i did man ehema kala did kiyanne kala kiyana ekai monada kale etoda ehuwe nerangwada kiyalane e kale nerangwa kiyana de tamai you know oya dannowa all my family family මගේ පවුලේ සියලුම දෙනා ආ මියුසික් ලවර්ස් ආ කියන්නේ මම අර මුලින් කිව්වාගේ වෙනවා කියන එකයි ඒගොල්ලෝ මියුසික් ලවර්ස් ලා සංගීතයට ආදරය කරන ලැදිය අය සෝ ඒ නිසා මෙතන සෝ කියන්නේ එම නිසා කියන එකයි සෝ කියන්නේ එම නිසා we watch අපි නරඹුවයි all together කියන්නේ ඔක්කොටම එකට එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා එකට එකතු වෙලා එකට එක්ව කියන එකයි මේ තේරුම අපි කියවෙන්නේ අපි එක නැරඹුව අපි ඔක්කොම එකතු වෙලා එකට එක් වෙලා මලිත් කියනවා there was a quite a large audience there කියන්නේ he was කියන්නේ is am කියන එකේ අතීත කාලේ ඒක වචන වල අතීත කාලේ එහි හිටියා තිබුණා quite කියන්නේ යම් තරමක large audience එකක් යම් තරමකට විශාල audience එකක් ऑडियंस नरमन पिरीसेट यमक नरमन पिरीसेट की ऑडियंस नरमन पिरीसेट शो ये शो के दर्शन नरमन पिरीसाला बोय එතකොට අර කොහොමද අර කොහොම මොකක් ගැනද අර the boy who came first අර එකට ආපු boy යන කොහොමද ඔයගේ අදහස කියන එක අදහස කියන්නේ he had a great voice එයාට තිබුණානේ great කියන්නේ විශිෂ්ට voice එකක් තිබුණානේ කටහඬක් voice කියන්නේ කටහඬට එයාට තිබුණානේ මහා කටහඬක් ඒක මලිත් කියනවා he surely ඔව් sure එකටම ඩි ඒ වැඩේ කළා. ඒ කියන්නේ මෙසින් කළා කියන එකයි. නියමටම කළා වැඩේ. The audience නරඹන පිරිස were already clapping. ඒ නරඹමින් හිටපු අය ඔක්කොම clap කර කර හිටියේ. අප්පුඩි ගගා හිටියේ when
His name was announced. එයාගේ නම announce කරනකොටම මේ කියන්නේ හැමෝම දන්නවා මෙයා තමයි විනර් කියලා. නම කියනකොටම හැමෝම clap කරාලු. එන්නේ කයි තේරුම මම දැන් මේ dialogue එකේ මෙතන ලියන්න පුළුවන් ටික ලිව්වා. අපි ඊට පස්සේ ඊට ටික කරලා ඊට ප්‍රශ්න කරමු. දැනට පළවෙනි ප්‍රශ්න 3 කරනවා. අපි බලමු දැන් පළවෙනි ප්‍රශ්න 3 මොකද්ද කියලා. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ What is the TV program? මොකද්ද TV program එක කියලා අහනවා. Mention කියන්නේ සඳහන් කරනවට. සඳහන් කරනවා. සඳහන් කළා තියෙන ඉන්ද ඩයලොග්. මේ ඩයලොග් එකේ තියෙන TV program එකේ නම මොකද්ද? දුවේ පුතේ මලිත් කියනවා. Hello Pudu. Did you watch? ඔයා නරඹුවා the finals අවසාන තරගය. Children can sing. ළමයින්ට සින්දු කියන්න පුළුවන් කියන on TV yesterday. ඊයේ නරඹුවාද? එතකොට program එකේ නම තමයි Children can sing. අපිට ඒක උත්තරේ ලියන්න පුළුවන්. Children can sing. මේක තමයි program එකේ නම. Children can sing. Did Pupudu watch it alone? Alone කියන්නේ තනියම. පාළුවෙන් නැත්නම් තනියම. තනියම නරඹුවද? Did. එහෙම කළාද? මොකද්ද කළේ? Watch කියන්නේ නරඹනවා කියන වැඩේ කළාද? නරඹනවා. නරඹනවා කියන්නේ කළාද? පොබුදු තනියමද මේක නැරඹුවේ කියලා අහනවා බලන්න පොබුදු කියනවා yes i did ඔව් මම නැරඹුවා you know all my family members family are music lovers මගේ පවුලේ අය ඔක්කොම music lovers ලා so එම නිසා we watch අපි නැරඹුවා it all together ඔක්කොම එකට එකතු වෙලා නැරඹුවේ කියන්නේ තනියම නෙමෙයි නරඹලා තියෙන්නේ නම් අපිට කිව්ව හැකි යා නැරඹුවේ තනියම නෙමෙයි නේද Yeah, අපෙන් අහන්නේ did pupudu watch it alone කියලානේ. අපි කියන්න ඕන no didn't කියලා කිව්වනම් ඇයි? එහෙම කළේ නැහැ කියන එකයි. Did not. No, did not. ඒ කියන්නේ තනියෙන් එහෙම කළේ නැහැ කියන එක. يعني අරඹුවේ නැහැ කියන එකයි. Who had a great voice? කාටද අහනවා? Had කියන්නේ තිබුණේ. Has have කියන එක අතීත කාලය. තිබුණේ. තිබුණා කියන එකනේ. Who කියන්නේ කවුද කියන එකයි. කවුද එහෙම නැත්නම් කාටද? කාටද තිබුණේ great voice එකක් හොඳ කටහඬක් තිබුණේ කාටද අපි දැන් ඒක මෙතන කියනවනේ මේ තියෙන්නේ he had a great voice කියලා එතකොට කවුද මේ he කියන්නේ yes the hall was full and what about the boy who came first අර boy who came first he had a great voice අර එකට ආපු ළමයාට තමයි great voice එකක් තිබුණේ එතකොට අපි උත්තරේ ලියන්න ඕන මොකද්ද who අපෙන් අහන්නේ who had a great voice කියලා දැන් අපි ලියමු boy who came first එකට ආපු ළමයාට තමයි මේ great voice එක තිබුණේ මේක අපිට මෙතනින් ගන්න හැකි the boy who came first කියලා ලියවන ඒ ඇති එනහට අපි බලමු dialogue එකේ ඒක ටිකක් අපි සාකච්ඡා කරලා ඊළඟ හතරවෙනි ප්‍රශ්නේ අපි දැන් බලමු මේ dialogue එකේ ඒක ටික මම එක මේ බෝඩ් එකේ කියලා තියෙනවා. උබුදු ආය කියනවා yes they must have guess. අරගොල්ලෝ clap කර කර හිටියා කියලා කිව්වානේ. දේ කියන්නේ ඔවුන්. දේ කියන්නේ කාටද? ඔවුන්ට. must කියන්නේ යුතුයි. යුතුයි. they must have කියන්නේ තියෙනවා. ඒගොල්ලෝ මං හිතන්නේ guess කළා තිබිය යුතුයි. guess කරනවා කියන්නේ දුවේ පුතේ අනුමානව අනුමානව කියනවා. එහෙම නැත්නම් සිතනවා. අනුමාන කරනවා කියන එක. Then yes they must have guess කියන්නේ ඔව් ඒගොල්ලෝ guess කරලා තියෙනවනේ all alone සම්පූර්ණයෙන්ම වාගේ that he was going to be the winner ඔව් තමයි was කියන්නේ උනේ going යන්නේ වෙන්න යන්නේ to be කියන්නේ be කියන්නේ වෙනවට අර am ඉස්සාවල තේරුම තමයි මේක තියෙන්නේ වෙනවා winner ජයග්‍රහකයාට කියන්නේ එයා තමයි ජය ගන්න යන්නේ කියලා ඒගොල්ලෝ guess කරලා තියෙන්නේ නැති ඒකයි කියනකොටම clap කරා කියලා කිව්වේ එතන මලිත් කියනවා what about the orchestra කොහොමද මොකක්ද කිය මොකක්ද ඔයා කියන්නේ orchestra එක ගැන orchestra කියන්නේ වාදක මණ්ඩලයට වාදක මණ්ඩලය අර වාදක මණ්ඩලය ගැන කියන්නේ මොකද it was quite big එක සෑහෙන තරමකට big නේද ලොකුයි නේද they were nearly ඒ ඇමීසා වල බහුවචන අතීත කාලයේ මේ ආවල බහුවචන අතීත කාලයේ දයාව එහි හිටිය නියලි ආසන්න වශයෙන් ආසන්න ලෙස ලෙස 30 members 30ක් විතර සමාජිකව ඉන්නේ ඒක තුල
ඒ කියන්නේ ඔකෙස්ට්‍රා එකේ සමාජිකේ ඉඳලා තියෙනවා 30ක් විතර. ඒ කියන්නේ ලොකු එකක් නේ. විතර පුබුදු කියනවා yes the orchestra were all talented. ඔව් ඔව් ඒ වගේම ඔකෙස්ට්‍රා එකේ අය ඔක්කොම ටැලන්ට් අය. ටැලන්ට් කියන්නේ දක්ෂයි කියන එකයි. දක්ෂයි. They did ඒගොල්ලෝ කළා a wonderful job. මාර ජොබ් එකක් කළා කියන හොඳටම ප්ලේ කළා කියන එකෙන් අදහස් වෙන්නේ. ඊළඟට මලිත් කියනවා yes You took the word right out of my mouth. ඔයා ගත්තනේ වචන ටික හරියටම මගේ කටින් කියන්නේ මේ මම කියන එකම තමයි. ඔයත් මමයි කියන්න ගියෙත් ඒකම තමයි. ඒගොල්ලෝ මාර ජොබ් එකක් තමයි කළේ. අන්න ඒක තමයි එින් අදහස් වෙන්නේ. එතකොට අපි දැන් අපි ප්‍රශ්න තුනක් කළා. අපි question number 4 හතරවෙනි එක බලමු. මේක මම මෙතන ඉල තියනවා. How many members did the orchestra consist? consist කියලා කියන්නේ අඩංගු වෙනවට අන්තර්ගත වෙනවට අඩංගු වෙනවා කොච්චර සමාජිකව හිටියද අහනවා ඔකෙස්ට්‍රා එකේ දැන් මේකේ තියෙනවානේ මේ කියන්නේ 30 members nearly 30 members අපි ඒක ලිව්වම හරි nearly 30 30 members 30ක් විතර වගේ හිටියනේ අපි ඒක හෙන්දිරම ලියමුකෝ නැත්නම් 30 members කියලා ලියුවොත් මේ නියලි කියලා වචනයක් තියෙන නිසා නියලි 30 members කියලා දාමු. ඒ වගේම ඊළඟට question number 5 එකේ අහනවා fifth එකේ you took the words right out of my mouth. මෙන්න මෙතන තියෙනවානේ you took the word right out of my mouth කියලා. එතකොට ඒකින් අදහස් වෙන්නේ මෙතන කියන දෙයක් නේද? ඒ මෙතන කියපු දෙයකට තමයි ආය එහෙම කිව්වේ. ඒ කියන්නේ මම කියන්න ගියෙත් ඒකම තමයි කියන අදහස තමයි මෙතනින් එන්න ඕන. එතකොට අපි මේක තියනවා අපි බලමු කොයි උත්තරේද ගැලපෙන්නේ කියලා. What does the mean? එයින් අදහස් වෙන්නේ මොකද්ද කියලා තමයි අදහස් කරන්නේ. I didn't understand what you said. ඒක කීයටවත් එන්නේ නැහැ නේ. මට ඔයා කියපු දෙක තේරුම් නැහැ කියන එකනේ understand කියන්නේ තේරුම් ගන්නවා. Didn't කියන්නේ එහෙම ගත්තලේ නැහැ කියන එකයි. ඒ කියන්නේ තේරුම් ගත්තේ නැහැ. මම තේරුම් ගත්තේ නැහැලු ඔයා මොනවද කිව්වේ කියලා. දෙවෙනි එකේ තියෙනවා I was going to say I was going කියන්නේ මම යමින් උන්නේ say කියන්නේ කියන්න say කියන්නේ කියනවට මමත් මේ කියන්න ගියේ same thing ඒ දෙයම තමයි ඒ කියන්නේ wonderful job එකක් කරා කිව්වහම orchestra එකයි තමයි මෙයා මෙහෙම කිව්වේ එහෙන් අදහස් වෙන්නේ මෙන්න මේක නේද අපිට උත්තරේ තෝරන්න වෙන්නේ මෙන්න මේ දෙවෙනි එක මෙයා ඊළඟ එක අපි නිකමට කියවල බලමු I didn't agree with you agree කියන්නේ එකඟ වෙනවට එකඟ වෙනවා මම ඔයත් සමග එකඟ වෙන්නේ නැහැ කියලා එකක් මෙතන කියවෙන්නේ නැහැ නේ. එයා කියන්නේ ගියේ දෙම තමයි. ඊට පස්සේ question number 6 එක තියෙනවා. 6 එකේ තියෙන මේක නම් පොතේ print වෙලා තියෙන්නේ, උඩනේ වෙලා තියෙන්නේ. ඒකත් පස්සෙන් එක විදිහටමයි මම ඒුණාට මේකේ question number 6 කියලා දැම්මා. ඒකේ තියෙන්නේ find the conversation හොයන්නලු conversation එකේ find in the conversation මේ හොයන්නලු සංවාදයේ තුලින් which mean mean කියන්නේ අදහස් කරනවා කියන එකයි අදහස් කරනවා තේරුම same සමාන තේරුම තියෙන වචන හොයන්නලු මේ සංවාදයේ මම මේ හොයලා මෙතන ලියලා තිනවා said කියන්නේ කිව්වා official කියන්නේ ඉල වශයෙන් or in public public කියන්නේ මහ ජනතාවට පොදුවේ පොදු කියන අදහසක් තියෙන public කියන එකේ මහ ජන කියන එකේ තියෙන දැන් public library කියලා කියන්නේ මහජන පුස්තකාලය කියන එක. එතකොට පොදුවේ නැත්නම් මහජනතාවට නිල වශයෙන් කියන දෙකට තමයි අපි කියන්නේ announce කරනවා කියලා. announce කරනවා කියන එක අපේ dialogue එකේ තියෙනවා. ඒ කියන්නේ නිවේදනය කළා කියන එකයි. almost කියලා කියන්නේ මේ dialogue එකේ තියෙනවා nearly කියලා වචනයක්. ඒ කියන්නේ almost කියන්නේ වැඩි හරියක් මාසන්න වශයෙන් කියන එකයි. එතකොට nearly කියන ඒ වචනේ එනවා. ඒ වගේම group of listeners කියලා කියන්නේ කණ්ඩායමක් සමන් දෙන එහෙම නැත්නම් ස්පෙක්ටේටර්ස් කියන්නේ නරඹන්නන්ට නරඹන්නා යමක් නරඹන අයට ස්පෙක්ටේටර්ස්ලා නරඹන මේ කට්ටියට තමයි අපි කියන්නේ ඕඩියන්ස් කියලා නරඹන පිරිස කියලා කියන්නේ. එතකොට මම හිතනවා දැන් මේ ඔයගොල්ලන්ට මේක තේරුණා කියලා අමාරු වචන ටික හොඳට ස්ටඩි කරලා නැවත නැවත කීප සැරයක් බලලා මේක හොඳට ඉගෙන ගන්න. අපි ඊළඟට හමු වෙමු ඊළඟ පාඩමෙන්. good luck. Thank you.